සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කිරීමට බලාපොරොත්තුවකුත් එකතු කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අපි අවස්ථාවක් එකතු කරගන්න සිද්ධ වෙන්නේ කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. කොහොම හරි මෙන්න මේ කතාව ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නටත් පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියන කතාවත් එක්ක ඉඳගෙන තමයි අපි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම හරි දැන් ඔයාලට මම මෙහෙම කියන්නම්කෝ. කොටින්ම කියනවා නම් මහි ඉදිරියට මල් පොකුරකුත් අරගෙන අසේනි හමුවීමට පැමිණෙනවා. ඇත්තටම මේක අසේනිට සදහටම සමුදෙන්න ගත්ත තීරණයක්ද? එහෙම නැත්නම් අසේනි මේ වගේ දෙයක් කරන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන සඳහන් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම මට ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කර ගන්න වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නේ කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ මට ඔයත් එක්ක සාකච්ඡා කරන්න ලැබෙන සුවිශේෂීම කතාව වෙන්නේ කියන කතාව අපි අද මතක් කරනවා. කොහොම හරි කෙසේ වෙතත් මෙන්න මේ ගැන අපූරු සිදුවීමක් අපිට ඉදිරියේදී කතා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාවත් එක්ක අපි කතා කරනවා. කොහොමනත් මහි ඇත්තටම මල් පොකුරක් අරගෙන එනකොට වෙනද තිබුණු තරහ මරහ සියල්ල අමතක කරලා මහි තමන් ගැන හිතාගෙන වැඩ කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කතාව ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඒකරාශී කරගන්නේ. කොහොමනත් මේ දේවල් හිතාමතා වැඩ කටයුතු කරගෙන යනකොට අපිට තව දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ දේවල් ඇත්තටම අපි අමතක කරන්නම ඕනේ දේවල් විදියට නෙවෙයි මම දකින්නේ කියන කතාව අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගන්නවා කියන කතාව මතක් කරනවා. ඉතින් අසේනි ගොඩාක් සතුටු වෙනවා මහි මේ වෙලාවේ තමන් ගැන හිතාමතා වැඩ කරනවා කියන සතුටත් එක්ක. හැබැයි ඒ වුණාට ඒක සතුටු වෙන්න පුළුවන් තරම් කාරණයක් වෙයිද කියන ප්‍රශ්නෙත් අනිවාර්යෙන් අපිට බලපානවා කියන දේ ගැන අද වීඩියෝ එකෙන් කියන්න වෙනවා. මොකද මහි මේ ඇවිත් තියෙන්නේ කල්පන සහ අසේනිගේ එන්ගේජ්මන්ට් එකට සුබපතන්න. ඉතින් කවදාවත් මේ වෙලාවේදී ඇත්තටම කියනවා නම් අසෙන්ට සතුටු වෙන්න බෑ. මොකද අවසන් මොහොතේ හරි මහි තමන් වෙනුවෙන් තීරණයක් අරගෙන තමන් එක්ක එන්න කියලා මහි කියයි කියන බලාපොරොත්තුව හිතේ කොනක අසේනගේ තිබුණත් ඒ බලාපොරොත්තු එකක්වත් ඒ වෙද්දි ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දැනනකොට ඒක අනිවාර්යයෙන්ම ලොකු දුකකට හැරවුණා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ මම ඔයත් එක්ක කතා කරන සුවිශේෂී කාරණය වෙන්නේ.